යිබෝන් පෙටේසෙල්නාලිකාඩ සාදරයෙන් පිළිගන්නවා අද විශෂයෙන් මේ පූසු හැන ඔබට වැදගත්තර කරණාව සම්බන්ධයෙන් සාකච්ඡා කරන බලාපොරොත්තු වෙන්නේ. අපි වෙටල විදිර මතරම අපේගාඩ පූසෝ අරංගෙනයගෙන් විශේෂමතියෙන් ප්‍රශ්නයක් තමයි නිරන්තරව බඩේලී යනක. එතවට මේ බඩේලී යනකට හේතු සහ විශේෂයෙන් එක ක වලක්මගන්න කොහොමද සහ සසාහරයටට අත්තරම බෙහත් කරන්නට අආවශ්‍යයි මේ සම්බන්ධයෙන් දැනු ලබාදන්න තමයි අද විඩිය එක වෙවෙන්න. ඒම අපිගවට අරංගෙන පූසන්ගෙන් ඒතාමත්ම ඉහල ප්‍රතිසතයයක් ඉන්නම් එගොල්ලු අපිගාවට ගේන්නේ බඩේ ලියාන හින්ද. මහරලට බඩේ ලිය දවස් ගීපයක්ගේ අට පස්සේ ඇවිදනකට පිටිපස්ස විසියනවා එඒම නැත්තම් පස පන්න තියෙනවා වැටෙනවා. තොට මෙවැනි රෝගලක්ෂණ තියෙන් පූස තමයි බොහෝ වෙලාවට අපේ ගාවට අරංගෙන්. එතොට මේ මේ කතර මි ගත් කාරි ප්‍රස්ටේට න් විශේෂ ඔබ සුරතල් සතක කදරනං ඔබ පසෙක් කදරවන නිරන්තරෝ බඩේලි යනයක ඔබටත් ලොකු ගැටඩවා සමහලට ඔබේ නිවස පවිත්‍ර කණන් වෙන වෙන හලට පුටසෙටත්. ගිකොට මේ ඒේනවා බිමටතැයි අපි සාමානිිගත්තුත්හ විේෂ කාරණාවතමයි. බලල්ලු හදන ඔබදන්නවා බලල්ලුන්ගේ මල පහ කරන විශේෂ චර්යාවක්තියනවා. ඒතමයි සාමාන්‍ය බලල්ලු හැමතර මට පහ කරන්නේ. බලලු සාමාන්‍යම අලපහ කරන්නේ වෙන සත්තු වන්න බල්ලු කූසෝ යන්න ඇැති. සාමාන්‍ය දහසේ මනපා කරන්නම පූසු කැමති. එතවට දැන් සාමාන්‍ය අපි දන්නව පූසෝ මලපා කරන්නට පසේ වහ නෝ මලපා. එතවට සාමාන්‍ය කැට විදිහර තමයි යන්නේ ඒක තමයි පූසු මලපහ කරන චර්යාව. ඒිනම තම ද ල්යි එක කටලම නික් ේවකක්. එතවට මේ චර්යාවෙන් වෙනස්සලලා විශේෂ ගේදර ඇතුලේ මල පහරන සාමාන්‍ය මල පහර ඇති තැන්ගල මල පා කරනලා ශෂම් පූසර දැනන්න නතිෙන මපායනන අනිවාරෙන් ම මේ සසාහච්චා කරන දේ තමයි ඔබේ පූසර තියන්නේ. එතවට එහම තියෙනවනම් අපි මොනා කරන්න ොනි කියෙන කාරනාව සම්බන්ධය තමයි ඇත්තර මේකෙද මං කතා කරන්න බලාපොරොත්තුවෙන්න. ඒකෙති දැන් ඇත්තරමගත්තොත්හෙම මේ මේ විදිහට පූසට දැනෙන් නැති. බියර විදිහට, බෝවෙලාවට, කාපාන්ටට, බඩයිලිය සමහට ගුදමාර්ගෙන් බේරෙන තත්ත්වයකටත්වෙනවා. එතුවට මේ බේරෙන්න්නේ එහමනත්තන් දැන් අපිසාමානික්තියෙනන ඇතරම මල පාගෙනක ම මුලින්කිව්ගේ පූසුන්ගේ කැට විදිහයට තමයි හැදිල තමයි න්න ඕනි. හැබැයි ඇතරම මේක සිද්ධ වෙන්නේ මේ කැටහැදෙන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. අපි දන්නවා ආහාර ජීරණය ඉස්සලම ආමාශයෙන් තමයි පටන්ගන්නේ, ආමාශයෙන් පටන්ගන්න ආහාර ජීරණය ගානය ඉතිරින් පස්සේ අන්ත්‍රටයවා. එතුවට අන්ත්‍රයෙන් පස්සේ. මහාන්ත්‍රේයට තමයි එක මේ ජීර්ණය වන ක්‍රියාවලිය අනු පිළිොද සිද්ධවෙෙන්. එතකමට සාමාන්‍ය වැඩිපුර ආහාර ජීර්ණයවීමක් සිද්ධ වෙනවා කුඩාන්ත්‍රේ එතුො කුඩාන්ත්‍රේ ආහාර ජීර්ණය වනාාට පස්සේ. ඒ මහාන්ත්‍රයේ දිහාවට එන්න ආහාර කොටස්වල වැඩිපුර වතුරගතිය තමයි තියෙන්. එතවට මේ වතුරගතිය ඇඟට උරාගෙන මළ පහැදන ක්‍රියාවලිය මළ පහ කැටහැදෙන ක්‍රියාවලිය ඇත්තරම් පටන් ගන්නේ. එතෝට දැන් මහාන්ත්‍රයේ ප්‍රදාහයක් තිබ්බොත් මහාන්ත්‍රයේ ඉදිමිලා තිබ්බොත් මේ ක්‍රියාවලිය සහරලාට හරිට සිද්ධ වෙන්නේ නෑ. එතකොට කුඩාන්ත්‍රයෙන් ජීරණය වෙලා එන ඒ මලපහ කොටස්ටික වතුරූරා ගැනීමක් මහාන්ත්‍රයෙන් සිද්ධවෙෙන් නැත්තම්. ඒ විදිහටම පිටට එනම්. තොට ඒ මං අන්න ලින්කුවගේ තොර ංකවකයි කැට හැදිල නෑයක. ඇතොට කුඩාන්ත්‍රයෙන් ධීර්ණය විච්ච කොටස්්ටිකම තමයි එහෙම්ම පිටත්වෙන්. එඇතොට දැන් මේකතින් ප්‍රාන කාරණාව මං ආපහෝ කියන්න ඕොන කාරණාව තමයි. ඇතකොට මහාන්ත්‍රයේ යම් ප්‍රදාාහතත්වය අපිගෙන ඉම්ප්‍රේශණ එක තියන. ඇතුොට මේ ඉම්ප්‍රමේෂන් එක හින්දා මේ ප්‍රධාහතත්වය හින්දා ඔබයි පූසට මං අර් මුලිින්ක වූ වගේ. ය මල පාහ කැට හැෙන්න නැව එයාට දැනෙන් නැව එයාට තේරෙන් නැතුව මල පා පිට යන පුළුවන්කම තියනවා. එතකට දැන් මේ ප්‍රධාහයට බලපාන ප්‍රධානම සාධකයක් තමයි සමහරලාට පනවාමාරු ඇතරම දැන් පනුවාමාරුවට දැ බොහෝවෙලා ලාංකායි බලන්නන්ට වැඩපුර පණු ෙදෙනවා හැ පුසුන්ට චර පන් ෙදන්න ඇතට. එතකොට ඒ හින්දත් එකකන් විශේෂමම් බොලිකුගේ ඔබේ සුරතලලාට මතත්ව තියන න. ඒ ො න රාව තමයි පනු ිහෙත් හරරිට දනයක ට ත හ ල් ුවන් මතින න රන් න ොට පසුව ද රයාල යන ප ස ර ැල ප්‍ර ස් ග පුළුවන් මතින ග ුවන් ම තින හෙ බාදනක. ඇට අනිකාරණාව තමයි මං මුලින් සඳහන් කරාවගේ කුඩාන්තරයෙන් ජීරණ ලාන. එ එ ඒ අමල පහ කොටස්සල වතුරූරා ගැනීම සිද්ධ වෙන්නේ මහන්ත්‍රයේදී. හැබැයි සමහරලාට තියෙන කුඩාන්ත්‍රයේ ආහාරජීරණ ක්‍රියාවලිය සිද්ධ වෙනකොට ආහාරජීරණය හරියට වුන් නැත්තා. ි එකත් දැ සහර දේවතියෙන දිරවන්නනෑ හරියට විශේෂය මේක සඳන්කරන්න ඇත්තරම පූස කියරකන මාංස භක්ෂක සතුන් බල්ලොන්ටත් වඩා වැඩිපුර මාන්ස මත තමයි පූසු ඇත්තරම යැපෙන්නේ එතවට අපි ගහමලා ලංකාවත්තින ප්‍රශ්න ඇතමයි අපි ගඩක්තරට කාබු හයිඩ්රේට් වැඩිපුර දෙෙනවා සමහට බත්ව වැඩිපුර දෙෙනවා සමහල්ලාට බනිස්ද බිස්කඩ්ද මේ මේ පිටිවර්ගතියෙන ආහාර වැඩිපුර දෙනවා එතුවට වැඩිපුරදුන්නට පස්සේ මේ ආහාර විශේෂෙන්ම කාබු හයිඩ්්‍රේට කොටස්සන් දව ඒ අන්තේ ඉතිරිවෙන්න පුළුවන්. එතතුවට එහෙම ඉතිරිවුනොත් ඒ ඉතිරිවෙන ආහාර කොටස් මඟින් සිරුරේතියන තරල දියර අන්ත්‍රේට උරාගන්නවා. එතවට අන්ද්‍රයෙන් දීරණය වෙලා එන කොටස්වල සාමාන්‍ය ප්‍රමාණවලට වඩා අධික ප්‍රමාණවලින් තර න හැමැත් දර ද්‍රව යන ත ට ඒ ද ි. මහාන්ත්‍රේටාවට පස්සේ සහල්ලාවට මහත්‍ර එක්වයම් ගැටලුවත් ේනවාවන්න පුළුවන් කමතිබෙනවා හමත්ත මා්‍ය මහාන්ත්‍රේයට වනත් මේ තරල මේ දියර එක්වර අවශෝෂණ කර ගැනීම හැකියාවක් නැතිවෙන්නට පුළුවන් කම තියනවා. ඒම වුණොත් ඒකත් බඩේලී විදියට තමයි එලියට යන්නේ. ඒහින්දා ඔබෝබේ පූසට සාමාන්‍ය මේක විශේෂයෙන්වන් සඳහන් කරන්නට ඕනි සමහරකාබුහයි්ඩේට් වරග සහක්කිරී. දැතම කිරත්තුත් කිියව ලෙක්ටෝස් කියනක තමයි හ පපුස ලැක්ටෝ සහට හරරිට දිරවන්න ජීනණ වෙන්න ආර ජන පද්දති. තව ලෙක්ටෝ ජීනයූ නැත්තන් ජීනය වෙච් නැති ලෙක්්ටෝස්වේ ොත්තට ම මුලිින්කිවගේ ආහාර ජීන පද්ධතිට ර රගන්නට පුළුවන් අමති වෙන ඒත් හරල්ල වැඩිපුර ප්‍රමාණඩලින් ගරාගත්තොතුන් මල පහයනයක දීරමේස භාවිට තමයි යන්නේ. එහෙදා මේක දඔ විශේෂයෙන් සහලකිල මත්වනට අස්සයි ඔබේ බලලාට වැඩිපුර බඩේල යනවාන. බාදදින බ හයිඩල් ්‍රමාණ පපතර දිර්ශීම කරනට අවසයි, විශේෂයෙන්ම ලැක්ටෝස් න්ර්ගත, සාමාන් කිරිවල ැක්ටෝස් තියෙනවා හින්දා කිරි දෙනයක. එතකොට එහම කරලා ඒක යම්්‍රමාය ක්‍රෙස් පොන්ස් කරනවානන් එක ඔ කාබ් හයිඩ්රේ් සහරට දැන් දාහරයක් ඉදිර ඔබ සහරලාට සාලයොත් එක බද්ධ නොවන්න පුළුවන්. එතකොට මගේ නිර්දේශය තියන්නේ දවස් කිහිපේකට ඔබ බත් සම්පූර්ණය නවත්න්න උබ ශාලයෝකීප දෙැක් තර පපු සට දෙන්න පුළුවන් කමතියෙනවා හම දිර දවස් දෙකතුනක් යනකොට අර මං ගුලිින්කවූ වගේ බඩේලි අඩුවෙනවනම් ඔබට ඒ ටික කාලයක් ඒ විදියට ආහාර ඒ ආහර. ව අනුගමනය කරන්නට පුළුවන්. එහෙමලොත් අපි දන්නව ඇතරම ආහාරමය ගැටලුවක් හින්දාතමයි ඒ බඩහිලියයෑම ඇතරම සිද්ධවෙෙන්. එතොට මං වඩියෝකි මුලිින්කූගේ එකැනුබ බල්ලට පනුබෙට්ටිකදෙනවා තොර පණ බෙට්ිකක්්දීලා ඉතරරිම් පස්සේ ආහාර වෙන සත් කරනවා. එකැන් පහසුවෙන් ජීරණයවෙන්නට පුළුවන් විශසම කාබුහයිඩ්ට් නැති ප්‍රටීන් අන්තර් ත එහම ඇත්තන් කොමශල් කටෆුඩ් එකක් දෙන්න පුුවන් පසුෙන් ජීණය වෙන මේටිකක්්දීලා දවස්කීපයක් බලලක්. ඩලි අඩුවෙන්නේ නැත්තං ඔබ අනිවාරයෙන් පසුව වෙෙද්දෝර එක්ගාවට ඔබේ බලලා අරගෙනයන්නට අවශ්‍යයි. ඇතර මේකද එහෙම අරංගියාට පස්සේ ආහාර්ජීර්ණ පද්ධතිේ මඹලින්ක වවාගේ විශේෂයම මහාන්ත්‍රයේ ප්‍රදාහකට හේතුවෙන්නට පුඩුවන් බැක්ටීරිිය ආසාධනවලට බොහෝ වෙලාවට ප්‍ර දියෝක ලබාදනවා. එතොට එවැනි ප්‍රති ජීවකේ කින් මං මුලින් කියියපු ආසාදය හම ඇත විශේෂෙන් මහාන්ත්‍රයන ප්‍රධාහත්වය පාලනය කරගන්නට හැකිියාව ලැබෙනවා. ඊට අතරෝමන් මේකින් විශේෂය සඳහ කරන්න වල දැ බලුන්ගේ ගත්තු ඇත්තරම් බලල්ලුන්ගේ විශේෂ චර්්‍යයාාමක ප්‍රශ්න තියෙනවා සමහර වෙලාට බලුන් වෙනත් බලලුන්ට බයවෙලා ඉන්න. අපි ගත්තුොත් විශේෂයම පිරිමිසත්තු ගත්තුත්හර. අපි කියන මේ ඩොමිනන් පිමි සත්තුව අට පරිසර ඉන්නවාන? ඔබේ බරලා විිශේෂෙන් බරල් පැටවා සහරලාට බයවෙලා ඉන්නවා වෙන්න පුඩුවන්. එහෙම බයට පත්වෙච්ච පූසන්ගෙත්. IBD කියන කෙමනැත්තං අපිනම එකට ඉන්ෆ්‍රමේටරි බවල් දිස් කියන එක හෙමනැත්තං මං මුඩලින්කියාාපු මහාන්ත්‍රේ ඉදි මිලා තියෙන වෙන්න පුඩුවන්. ඇතවට මෙන්න මේවෙනි තත්ත්වයා. හමරන්න ට කටයුතු කරන්න පුඩුවන්න. ඒකත් බඩේලී යන තත්ත්වයකට යම් ආකාරයකට ප්‍රතිකර්මයක් වෙන්නට විඩකඩ තියනද. එතොට දැන් මේ දක්වා මං සාකච්චා කරපු බඩේලීයෑම ගත්තු. ඇතර මේකෙති පූසගේ සෞඛ්‍යතත්ත්වය. විශෂ අපිගත් බොෝ වෙලාට අමරි දාන්නන්නේ සමහර පපුසු අමනිදන් පුලුවන් සහ සෞඛ්‍ය තත්වය. ොහෝ වෙලාවට ගැටලුවක්නෑ එකන අපිගත් සාමාන අපි දන්නවන්නේ ෙඩ හැදුනට පස පූසු කන්නන්නේ නෑන හැබයි මේ තත්වවෙද ඉදදි. ඇතරම ොහෝ වෙලාවට ඌ සාමා්‍ය ಳಡත්್ತඩ වැඩ පුරಕను. යි දැන් සමහර දැන් එමකෙන් මේ අදසාකච්ඡාවෙන් මංකතා කරේ බඩලියාම තියෙනවා හැබැයි අනෙකුත් සෞකි ගැටළුවක් බොහෝ වෙලාට ඇත්තේ නෑ හැබැයි සමහර රෝගතත්වන් තියෙන බඩලියන්න බලපාන මාරාන්තිකවවා යිර ස්්‍රරෝග මීට කලින් පේ චැනලෙක්ෙත බොටවඋන්නම් බරන්න පුඩුවන් ෆීලයින් පව් කිය ත්ව මේික විශෂෙන් මනිදදාාවා තාමක් ඉක්මනින් ඔබේ බලල් පැටව මේයන්න පුළුවන් එවෙනි තත්ත්ව කියෙන සහ සමහර අපිදන්න ඇතරම දැන් කොරෝන කියන අපි බොහ වෙලාට දන්නක් තට මිනිසු. පහග කාලි හැදිච්චිින්ද තවට පූසොන්ට තියෙනවා බඩ එලී යන කොරෝණවර සාධනයක් එතොට එහම තත්තුවේරුත්තියෙන්ෙන පුළුවන් හැබැයි එවැනි තත්ත්වයක් වැලදුනොත් බොහෝ වෙලාට අනේ කරෝගලක්ෂණ දක්නට ලැබෙනවා එකනෙ කෑම අරුචය අපි න ෙතාජෙම ැත්තැම් පැත්ත කරලන්නේ එක වමනිධානයක ඉතාමක් වේගෙන් ඉතාමක් ඉක්මනි දුර්ුවලයෙන තත්වන් එතකොට ඉවිනි තත්ත්වයක් තිබෙන වනන් අනිවාරෙන් ඔබ ඔබේ බලල් පැටවා ඔබේ බලලා පසවැදවේගාවට රැගෙනයන්නට අවශ්‍යයි. බලුන් හද ඔට මටිහිතෙන් මේ සම්බන්ධයෙන් හොඳ දැනුමක් එන්න ඇති. ඔබේ සස්වරතලාග සෞඛ්‍ය ගැ කතාරන අලුත් විඩියෝකින් නැවතහමෙන්තෙක් ඔබට සබදල්සන් අයිෝ.